ආයි යාළුවනේ අද මම යන්න දන්නේ හපුතලේට. හපුතලේට මන් නෙවෙයි සබරගම කැම්පස් එකට. ඒ තමයි මගේ සගන් බෝට් එකේ ආපු කෝස් එක අයින් කරලා ප්‍රොජෙක්ට් කරලා ඒ වෙනුවට මම ආපහු මේ කෝස් එකේම ඉන්නවා කියලා ඇපිල් එකක් ගිල්ල ගන්න. ඒ ඇපිල් එක UGC රැවලා මම මේ ඉන්න කෝස් එකේම ඉන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මම මහවනේ මම මහවිදන්දේ යන්න හදන්නේ හපුතලේට. මට ඉතින් බස් වල යන කෙච්චර සෙට් නෑ. ඒ නිසා ඉතින් මම හැම ගමනම ට්‍රේන් එකේ තමයි යන්නේ. ඔය ඉතින් වෙන යන්නම් විදියක් තිබ්බේ නැත්තම් ඔය බස් එක යනවා නැත්තිදින් ගාන හැරේ වාලුවක් ගියරේ මගේ හැරේ බයික් යනවා. මගේ හැරේ අපේ අම්මගේ බයික් එක. මයින්ද මාත්‍යාර පිංසෙද්ද පොඩි බයික් එකක් හම්බුන 2015. ඒක තමයි තාම්පතින් පදින්නේ. ඕම කොහොමෙන් කොහම හරි අඳුරගෙන ඇවිත් ට්‍රේන් එකේ මැග් ගත්තා. ඕම ඉතින් ෂීට් තිබ්බේ නැහැ. ඒ දේ ඉතින් මම ෆුට්බෝඩ් එකේ තමයි යන්න තීරණය කරේ. දැන් ඉතින් කෝච් හොම්බුම යනවා විලග ස්ටේෂන් එක කුරුණෑගල පොහෙද. කුරුණෑගල නම් කට්ටිය අඩුවේ කියලා මං හිතනවා. කුරුණෑගලට ආවා කට්ටිය තඳුනා මට ෂීට් එකකුත් හම්බෙන පාටයි. ඒත් නෑ බලමුකෝ. ඔන්න ඉතින් පොල්ගාවලට මට හරි බඩගෙන මම යනවා කන්න යන කැන්ටිමට. කැන්ටිමේ පරාටයි පරෙප්පුයි සෝටිස් එක්කුයි ගත්තා. එක පාරක් නම් බෙදාගත්තා මදි වගේ දෙවිලි පරත් බෙදාන මැච් එක මෙල්පිල් මැච් එකක් යනවා. එකත් බලලාමං කෑවා. ඔන්න ඉතින් කෝච් එනකම් පැයක් විතර බලන් ඉඳ පැඩලත් වැඩි කොහොම හරි පැයකම් වරක් විතර හිටියා. කියලා හරි 20ක් විතර පරක් වෙයි. මං හරි දෙගෙඩියාවෙන් ඉන්නේ මට ෂීට් එකක් හම්බෙයිද කියලා. මොකද මට ටිකක් මහන්සි. බලමු ඉතින් කෝච් එක නැගලා බලන්න එන්නේ. අම්මට සිතේ ෂීට් නෑ. සෙකන්ඩ් එකෙත් නෑ. තර්ඩ් එකෙත් නෑ. මොනවා කරන්නද ඉතින්? මං බුකින් යද්ද දාලා ආවෙත් නෑ. කමක් නෑ ඉතින්. හිටගෙන තමයි ගමන යන්න දන්නේ. ෆුට්බෝඩ් එක ඒ තමයි ඉතින් ඉස්සරහට යන්න වෙන්නේ. උන් කොමෙන් කුමාරි පේරාදෙණියට ආවා. මේ ට්‍රේන් එක නුවර යන්නේ නැහැ. මොකද නයිට් මෙල් ට්‍රේන් එක නුවර යන්නේ නැහැ. ඒ කියන්නේ පේරාදෙණිය විතරයි පේරාදෙණියෙන් හරවා යනවා. දවල් තියෙන හැම ට්‍රේන් එකම නුවරට ගිහින් නුවරණින් ආපහු ඇල්ල තමයි මේ ඇල්ල පැත්තට මදුල්ල පැත්තට යන්නේ. ඉතින් මම ඔයාලා කෝච් එක තව ටිකින් කියන්නම්කෝ. එතකන් අපි මේ අවට පොඩ්ඩක් පරිසරයේ ලස්සන බලමු. මේ මට අම්මා මම 25ක් විතර මේ යන සම්පූර්ණ ගමන මේ කුමාර මේ ඉහළ කෝට් එකේ තිබුණ මොකක් ඩියත් ඩිගයි. ඉතින් මේ උදේ වෙලා පාපා මාට් ඉතර මම දැන් බලද්දී හැරලා කුමාර මට කලින්ම හැරුණා. මම බිම නිදාගත්තා. මට ඉන්නම් බෑ. මට මාර මාංශය දොර වැහුවා. දොර වහලා එතනම් ෆුට්බෝඩ් එක කට්ටිය ලොකුවට හිටියා. ෂීට් ගන්න වඩා වැඩියෙන් 10ක් කර තමයි පෙට්ටි හැම එකේම වගේ හිටියේ. ඉතින් මම දොර වහලා පුලියරන්ට දැම්මා. කුමාර අතර අතර මාට මට හැරුණා. ඉතින් මම මොකද කරන්නේ? අවට බල බල අහපෝ දොර ඇරලා ෆුට්බෝඩ් එකේ ඉඳන් අවට බල බල තමයි එන්නේ. මේ මාර ලස්සනයි. කියන්නේ view එක මේ පහට පහ මාට උනත් මාර ලස්සනයි. වලාකුළුත් එක ගත්තාම මේ ලයිට් එලියත් එක්ක ගත්තාම පට්ට ලස්සනක් තියෙන්නේ. ඔයාලටම පේනදි කොච්චර ලස්සනයිද කියලා. මේ පැත්තේ මේ වෙලාවට කට්ටිය ගොඩක් ඇහැරලා වගේ. මම මේ පැත්තේ ඉඳලා මෙලාට කෙලින්ම කටකපාන්නේ ඉදී. සීතලත් එක්ක ඉතින් ආය නිදා ගන්නම ඉතින්නේ. මෙයාලට උරු වෙලා එන්න ඉතින් මේ පරිසරයට. වටේ ලස්සන බව වල ආපු ඉඳා මට වෙලාව යනවා දරුණෙම නෑ. පාන්දර පහම් මාටල ඇති අපි ඉඳලා සීනට ආවා. ඉස්කෝලේ යන පොඩි ළමයෙක් ඉන්නවා තාත්තත් එක්ක. මේනාල කොහොම හැරනවාද මන්ද මට ඉතා ගන්න බෑ. ඉතින් මම එයා පැත්තට ගිහින් යාළට නගින්න දීලා මම ඉඳලා සීන බෝට් එක වෙලිල වෙලා ෆොටෝ එකක්වත් ගන්න මට හම්බුනේ නැහැ. ඉතින් මම මේ තිප්ප ටික වීඩියෝ කරගත්තා. මේ හැරි කැම්පින් කරනවා කියලා මම අහලා තියෙනවා. FB එකේ දැකලා තියෙනවා. යන්න බව ඉරලි කැම්පින් එක්ස්පීරියන්ස් එක අරන්ම නැහැ. ඉතින් ඒ ඉඳා කොහොමද මේ හිතලේ කැම්පින් කරන්න කියලා හිතෙනවා. දවසක් ගිහින් බලමු. ඉතින් අපි දැන් ඉඳලා ගස් ඉන්නේ යන්න තමයි හදන්නේ. මේ හැරි එච්චරම හිතල නැගෙනවා. සාමාන්‍ය හිතල මට දැනෙන හිතලක් තියෙනවා. ඉතින් කෝච්චියේ විනාඩි දෙකක් විතර නවත්තලා තිබ්බා. දැන් එතනින් ආපෝ යනවා. මේ හැරි උස ගස් තියෙනවා. මට ෆයිනස් වගේ ගස් තියෙන්නේ. ෆයිනස් නේ අර කියන්නේ. ඔය ෆයිනස් උස ගස් තියෙනවා. ඒවත් එක් ගත්තාම මේ මාර ලස්සනගේ අමුතුම ලස්සනක් මේකට හම්බෙලා තියෙන්නේ. ඔයාලත් කවදාවත් මීට කලින් ඇවිල්ලා නැත්තම් මේ එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන් ලබා ගන්න. හරි ඔන්න ඉතින් මම ඔයාලට කියනවා කියන්නේ ට්‍රේන් එකේ එන්නේ කොහොමද කොළඹ ඉඳන් ගොඩක් කට්ටිය ඇවිත් අහන්නේ කොළඹ ඉඳන් කොහොමද මෙහෙ එන්නේ කියලා.
ඉතින් දැම්මන් කියන්නේ කොළඹ දැන් මෙහෙ යනවා නම් එන්න ඕනේ විදිය. කොළඹින් මේ ට්‍රේන් එක තියෙන 8:00 නෑ 8:00 තමයි නයිට් මේල් ට්‍රේන් එක තියෙන්නේ. මේකේ ෆස්ට් ක්ලාස් බුකින්, සෙකන්ඩ් ක්ලාස් බුකින්, තර්ඩ් ක්ලාස් බුකින් තියෙනවා. ඒ වගේම සෙකන්ඩ් සහ තර්ඩ් ක්ලාස් නෝමල් ටිකට් තියෙනවා. ඔයාලට අනිවාර්යෙන් ෂීට් එකක් අරගෙන එහෙම එන්න ඕන නම් කොළඹ 8:00 වරගින්න ඕනේ. මං හිතන්නේ මේ ට්‍රේන් එක වීකෙන්ඩ්ස් දවස්වල ට්‍රේන් එක ගහ විනාඩියක් දෙකක් ඇතුළත සම්පූර්ණ ෂීට් ෆිල් වෙනවා. බුකින් දාගෙන ආවොත් නම් ප්‍රශ්නයක් නැහැ. මං හිතන්නේ බුකින් ටිකට් එකක් සාමාන්‍ය තර්ඩ් ක්ලාස් එකක් රුපියල් 1500ක් 2000ක් විතර ඇති. සෙකන්ඩ් ක්ලාස් එකක් 3000 3500ක් විතර ඇති. ෆස්ට් ක්ලාස් එකක් 4000ක් රුපියල් 5000ක් අතර ඇති කියලා මං හිතනවා. මම හරියටම දන්නේ නැහැ, මම බැලුවේ නැහැ. ඉතින් 8:00 වල කොළඹින් නැග්ගාම මේක පොල්ගාල්ට 10:00 විතර එනවා. ඊට පස්සේ ඉදලගස් නාවල පිටියට 1:00 විතර එනවා. ඉදලගස් ඉන්න ඔහිය ලං එද්දි 5:30 විතර වෙනවා. මේක ඇල්ලට යද්දී බන්දාර මණ්ඩාරයේ ඇල්ලට යද්දී උදේ 7 විතර වෙන්නේ. 6:30 වෙනවා. බදුල්ලරුව යද්දී 8 විතර වෙනවා. සාමාන්‍යයෙන් ඉතින් කෝච්චියක ගමනන්නේ වෙලා වෙනස් වෙන්න පුළුවන්. ඔය ඉතින් ඕමෙන් මම කොහොම හරි හපුතුලේට ආවා. ඔයදී හපුතුලේට ආවට පස්සේ මේ හරියට මාර මේ මං කියන්නේ ඉදලගස් දෙන්නත් වඩා මේ මාර ඊතලයි. වෙලාව 6:00 රැදී ඒත් මාර ඊතල බලන හැමෝම මයිස් කැප් එකව දාගෙන ඉන්නවා. මං ඉස්සන් නෙවෙයි. ඉතින් කෝච්චර අnderla මම වීඩියෝ ටිකක් ගත්තා, ෆොටෝ ටිකක් ගත්තා. බලුගුක් එක්ක ඉන්නවා. මෙයත් එක මම වීඩියෝ එකක් ගත්තා. ඒක මගේ අතින් කොහොම හරිලා ඩිලීට් වෙලා. ඉතින් දැන් මම අප කැම්පස් එකට තමයි යන්න දන්නේ. ඊට කලින් මොනවද කන්න කියලා හිතුවා. බස් එක තියෙන්නේ අපේ කාලු. ඉතින් මම ඉන්දියා පොද 6ක් කන්න අරගෙන ඒකත් කාලා ආව පොඩක් වටේ පිටේ බලන්න තව වෙලා තියෙන ඉඳා ඒ වෙලාවේ තමයි මේ ගත්තේ. මේ පොඩි පොඩි ලස්සන කඳු ගොඩාක් තියෙනවා. ඉතින් ඊට පස්සේ බස් එක ගාව මම බස් එකට නැගලා මේකේ ලස්සන සින්දුවක් යනවා. ඒකත් ඉතින් අහගෙන යන්නම් කියලා. මොකද මම ටිකක් ඔළුව තියාගත්තා. මට බස් වල යන්න කියන්නේ ඔය බම්බෙම ගන්න බෑ. මගේ ඔළුව කරගෙන ආයෙක ඉන්න බෑ. කවරයක් සෙට් වෙන්න ඔළුව කරගෙනවා. ඉතින් මේක සින්දු පුත් අහගෙන මම ඉතින් ඔළුවත් තියාගෙන දැන් ෂේප දැන් මේ යන ගමන්. ඉතින් ඔන්න මම කැම්පස් එකට ආවා. කැම්පස් එකට ඇවිල්ලා මේ අපේ සමහර යාළුවා එයත් එක්ක මම ගියා. මේ යදා මට මුලින්ම සෙට් උනේ එයත් එක්ක ගිහින් අපේ පිල්ල ඉල්ලුවා. මාරි විනා පෑ 4ක් විතර ගියා. අපි වැඩෙත් කරන කැම්පස් එකේ කැන්ටින් මුත් කාලා ඒකත් ඉවර කරගෙන කැම්පස් එකෙන් එළියට ආවා. ඊට පස්සේ පවින්නින් හපුතලේ බස් එක නැගලා හපුතලේට ඇවිල්ලා වෙලාව 4:30 තිබ්බ ට්‍රේන් එක කොහමාර 3:00 තිබ්බ එකත් මිස් වුණා. දැන් මට යන්න වෙන්නේ 8 ට්‍රේන් එකට. මම බස් වල යන්නේ නැහැ. මම බස් වල යන්න බැරි වටේ දුව කලින් ගියවනේ. ඉතින් මම වටේ ලුක් එක බලලා මෙහින් හවසට කාලා මේ වටේ ලුක් එක බල බල හිටියා. ෆෝන්නේ බැටරි දැන් 30යි තියෙන්නේ. කොහමාරි මම මේකේ වීඩියෝ දැන් ගත්තේ මේ හවසේ ඉඳන් ඒ ආව රශ්මිය චෛත්‍ය වැඩන වීඩියෝ එක. ඔන්න කොමෙන් කොමෙන් හරි මම අට එනකන් ඉඳලා ට්‍රේන් එක ආවා. ඉතින් මම ට්‍රේන් එකෙන් නැංග ඉඳගෙන ෂීට් යන්න මේලා යනන් තිබ්බා. බැරි මම එන ගමන් මේ ඉදලගස් ඉන්න හරි මම මේ වීඩියෝ කරන් තියෙන්නේ. කොමන් මට හැරුණා ඇරෙච්චිලා මම එළිය බලද්දි ඉදලගස් ඉන්න ඒ වීඩියෝ එක ගත්තා. ඉතින් මට අන්තිමට කියන්න තියෙන්නේ මට යන්න බැරුණා සබරගම කැම්පස් එකට. ඒ කියන්නේ ඇකඩමික් ගා යන්න බැරුණා. මම ඇපිල් එක ගත්තට ඒක මගේ පෞද්ගලික හේතුවක් ඉඳන් මම යන්නේ නැහැ කියලා තීරණය කළා. ඉතින් කොමාර ලස්සන කැම්පස් එකක් මට හොඳ යාළුවෝ ටිකක් හම්බුණා. වාල්ට මේ ට්‍රේන් එකේ මොකක් හරි බදුල්ල යනවා නම් ඒ කියන්නේ මොනවා හරි තියනවා නම් කමෙන්ට් එකක් දාලා ඒ ගැන අහන්න. මගේ මේ වීඩියෝ එක ගැන ඔයාලා තියෙන අදහසක් අනිවාර්යෙන් දෙන්න. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් හීන වෙනුවෙන් වැඩ කරන ඔයාලට දවසක උතුරන්නම හරියන්න ඕනේ. ජය වේවා.